ආයුබෝවන් මම හසන් ග්‍රීන් ලංකා ෆාම් එකේ රෙඩ් ඇන්ජල් වගාවේ රෙඩ් ඇන්ජල් දෙලුම් අද පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් දාන්න ඕන කියලා හිතුණා පොඩුවත් පොඩි පොඩි දෙනුවත් ක්‍රීමක් ලබා ගන්න පුළුවන් කියලා අද අපි කරන්න හදන්නේ අවුරුදු දෙකේ ගස් වලින් ස්ට්‍රෙස් පීරියඩ් එක ඒ කියන්නේ ගෙඩිවලට දාන්න සාමාන්‍යයෙන් පීඩනයටපත් කරනවා කියන්නේ මේ ආකාරයට පීඩනයටපත් කරගන්න ඕනේ සම්පූර්ණම කොළ ටික හැරෙන විදිහට ඒකට පස්සේ මේක අපි කප්පාදුවක් කරනවා සාමාන්‍යයෙන් පොහොර අපි ඊයේ දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් කපල ඉවරයිලා තම පොහොර දාන්න ඕනේ අපි දැන්ට පොහොර දාලා තිනවා පොහොර දාලා ඒකට පස්සේ මේ කප්පාදුව කරනවා නැත්නම් කප්පාදු කරලා තමයි දාන්න ඕනේ. නමුත් ඉක්මනට ඒ වැඩේ වෙන්න ඕනේ. සම්පූර්ණම වේලලා තියෙන නිසා අපි කලින්ම පොඩ්ඩක් දාගත්තා මේක කපන්න පොඩ්ඩක් වෙලාව ගිය නිසා. මේ එතකොට මම මේ කප්පාදුව කොහොමද කරන්නේ කියන එකත් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ ගස් වලින් කප්පාදුව කරන්නේ මේ ආකාරයට. ඒකිනේ දණ්ඩ විතරක් ඉතුරු කරනවා දණ්ඩ ඉතුරු කරොත් විතරයි ඒ දණ්ඩ වලින් එන සම්පූර්ණම ඒකිනේ පීඩනයට කරලා තියෙනවා කියන්නේ අපි කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් ස්ටෝරේජ් එක කියලා. එතකොට සම්පූර්ණම පීඩනයට කරලා තියෙන නිසා පෝෂණ ටික ඇතුලේ තියෙන්නේ. එතකොට මේ පොඩි පොඩි අතු වලින් එන ගෙඩි හුඟක් පොඩි වෙන නිසා තමයි අපි ලොකු ගෙඩි හදාගන්න ඒ කියන්නේ සම්පූර්ණ ලොකු ලොකු ගෙඩි හදා ගන්න ඕන නිසා තමයි අපි මේ විදිහට කප්පාදුව කරන්නේ. ගහ පොඩි වෙනවා. නමුත් මීට වඩා හුඟක් ලොකුවට හැදෙනවා ඒකට පස්සේ. මේක අවුරුදු දෙකේ ගස් මේකත් අපි හිටවල තියෙන ආකාරය බැලුවොත් තේරෙනවා. සාමාන්‍යයෙන් බකට් බැරල්ලකින් බැරල්ලකේ භාගයකට හිටවල තියෙන්නේ මේක සාර්ථක ක්‍රමය නෙවෙයි. මෙතන පස් උස්සලා හදන්න බැරි නිසා එහෙම කරලා තියෙන්නේ. වැලිපසට සාමාන්‍යයෙන් බිම හිටවන්නත් පුළුවන්. අපි මේක පාත් මේකට හිටවලා තියෙන්නේ පස් මෙව කරන්න බෑ පොල් ගස් අස්සේ කරලා තියෙන නිසා. පොල් ගස් අස්සේ කරනකොට හුඟක් සාර්ථක භාවය හුඟක් අඩු වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මුල් ටික මේකේ අස්සට එන නිසා. මේ ආකාරයට. ඒ කියන්නේ ඒ ගහත් මේ ආකාරයටම කපන්න වෙනවා. දැන්ටත් කපලා තියෙන ගස් වලත් පොඩි පොඩි ෆොටෝස් ටිකක් දාන වීඩියෝස් ටිකක් මේ ඔක්කොම එහෙම කප්පාදු කරලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහ තියෙන ගස් එහෙම මම තියෙනවා මේක පීඩනයට කරලා නැති ගස් තියෙනවා මෙතන. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය පෝෂණය දීලාමයි තියෙන්නේ. ඒක අපි සාමාන්‍යයෙන් ලේයර් කරන ගහ නිසා ඒකට පීඩනය කරන්නේ නැහැ. ගෙඩි ගන්න ඕනේ ගස් විතරයි අපි පීඩනයට දාන්නේ. එතකොට මේ ගහ පීඩනය කරලා තියෙන්නේ ඒ වගේම මේ විදිහට. සම්පන්නේ මේ ගහෙන්ම ගෙඩි 100කට වැඩියෙන් ගන්න පුළුවන් ගහක් මේක. මේක වර්ධනයලා එනකොට අපි පෙන්නනම් ඉදියට මේ වීඩියෝස් ටික මම ඉස්සරහට පෙන්නනම් කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අඩි තියෙන්න ඕනේ මේ අපි හුඟක් උඩහෙනුත් අයින් කරලා තියෙනවා. ඒකත් ගහ උසට යන නිසා මේ හැරි පොල් ගස් තියෙන නිසා මේක හුඟක් උසට යනවා. හැවනැල්ල වැඩිකමට ඇත්තම මේකෙන් මේ අපි ෂෝ එකට තියලා තියෙන නිසා අනිත් පැත්තේ අපි ඒකත් පෙන්වන්න පුළුවන් අපි වනජ වශයෙන් කරන පැත්ත. මේව සාමාන්‍යයෙන් එන කට්ටියට බලන්න විතරක් අපි තියලා තියෙන ගස් ටික නිසා මේකෙච්චර මේකට හදන්නේ නැහැ. මේක පීඩනේ ඉවරයලා අපි පොහොර ටික දානවා. ඒක තියෙන්නේ පොහොර ටික දානවා කියන්නේ අපි නිතරම වීඩියෝ ගන්න ගහක් තමයි මේක. බලා ගන්න පුළුවන්.
පිරිනේ ඉවර වෙලා මේකට අපි කප්පාදුව ඉවර වෙලා දැනට මල් හටගන්න දාලා තියෙන ගහක් තමයි මේක. දැන් පේනවෙන්නේ නැති එච්චර කැපුවොත් කපල ඉවරනකොට මේ එන තත්ත්වේ බලා ගන්න පුළුවන්. සාමාන්‍ය සති දෙකක් විතර තව සති දෙකක් විතර යනකොට සාමාන්‍යයෙන් දැනට සමහරට පොහොට්ටු ඇවිල්ලාද දන්නේ නැහැ. තාම නැහැ. තව කොළ ටිකක් මෝරන්න ඕනේ මේකෙන් මේ සම්පූර්ණ මේක හදාගන්න. ඉස්සරලා කලින් බලපු පැත්තේ දැනට කපාදු කරගෙන යනවා. මේව කපාදු ඉවර වෙලා තියෙන ගහක් මේක. අපි නිතරම මේකේ වීඩියෝ ගන්න ගහක් තමයි මේක. බලා ගන්න පුළුවන්. තව ඉතුරු මල් හට ගන්නකොට අපි තව වීඩියෝස් කරලා දාන්න. ඒව ආකාරයටම තමයි මේ අපි හයිඩන් සිටි සිස්ටම් එකට හදලා තියෙන එකේ නේ හුඟක් ලඟ ලඟ හිටවල තියෙන ගහක් කපාදු උටම මේක. මේ ගහ ෆාම් එකට එන කට්ටිය මේක දැකලා ඇති හුඟක් දුරට මේ ගස් ටික. අපි අඩි හය පහෙන් දාලා තියෙන්නේ මේක. ඒ විදිහට ගස් හතරක් හිටවල තියෙනවා මෙහෙම. සම්පූර්ණම කප්පාදු කරනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් හොඳට හිරු එළිය වදින්න ඕනේ කියන ආකාරයට. ඒ කියන්නේ ඇතුළ රිකිලියම හුඟක් අඩු කරනවා අපි. හොඳට අවුව වැටෙන්න ඕනේ. අවුව වැටෙන තරමට ඒ කියන්නේ කඳ ඒ හැම කඳෙම අවුව වැටෙනකොට තමයි හරි විදිහට මේකෙන් එෆෙක්ට් එක එන්නේ හරි විදිහට. අස්වැන්න වැඩි කරගන්න පුළුවන් ඒ ආකාරයටම කප්පාදු කරොත් විතරයි. දෙලුම් වලට මේ ආකාරයට කරන්නම අවශ්‍ය වෙනවා. වැඩි විස්තර අපෙන් අපේ වීඩියෝස් අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝස් ටිකත් බලන්න. මගේ වීඩියෝ 50ටත් වැඩිය මගේ YouTube channel එකේ තියෙනවා. මේක අනිවාර්යයෙන්ම සෑම දිනකටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. මොනවාරි අදහසක් තියෙනවා නම් අපිට දැනුවත් කරගන්න. අපිට ඉදිරියට තව තව මොනවද වීඩියෝ කරන්න ඕන කියලා ඕගොල්ලන් කියන විදිහට තමයි අපිත් මේ වීඩියෝ සරන් දාන්නේ. එතකොට මේ වීඩියෝස් එක්කම සමගන්න අනිවාර්යෙන් මගේ වීඩියෝස් ටික ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ YouTube channel එක. ඒ වගේම Facebook page එක තියෙනවා, WhatsApp එකේ මේ නම්බරේ මගේ WhatsApp එකේ තියෙනවා. මගේ නම්බරෙන් WhatsApp එකට message එකක් දැම්මොත් ඔයගොල්ලන්ට සම්පූර්ණ විස්තර ඔටෝමැටික් එනවා ඒකට. ඒක හරහා ඔයගොල්ලන්ට සෑහෙන මේ දෙයක් දැනුවත් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. එහෙනම් මම සමගන්නම්. අනිත් වීඩියෝ එකෙන් මල් හටගත්තට පස්සේ තව වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දැන් බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්. එහෙනම් සුබ දවසක්.